ඉතින් කොහොමද ඔයාට? ඉතින් ඔන්න අද මම අපේ චූටි පැටුන්ගේ ප්‍රධාන වේලට සුදුසු වෙන විදිහට හදන්න පුළුවන් රසම රස ආහාරයක් ගැන තමයි කියන්නේ. ඉතින් මේක බබාගේ උදේ ආහාරයක් විදිහට, එහෙම නැත්නම් රාත්‍රී ආහාරයක් විදිහට අපිට හරිම ලේසියෙන් ඉක්මනින්ම හදාගන්න පුළුවන් හරිම රසවත් ගුණවත් ආහාරයක්. ඉතින් අද මම හදන්නේ රසම රස පෝෂණීය බබාගේ බරත් වැඩි කරන රුලන් පිට්ටු. ඉතින් මේ රුලන් පිට්ටුව අපිට බබාට මාස 8 ඉඳන් හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි බලමු අවුරුද්දට අඩු බබාටත් වැඩි බබාටත් කොහොමද මේ පෝෂණීය රුලන් පිට්ටුව හදාගන්නේ කියලා. අම්බුවන්, මේ බිස්කුට් කුක් YouTube channel එකත් එක්ක ඉදලා හැමෝම ආදරෙන් ඉන්නවා. ඉතින් බබාට තවත් අලුත් කැමරස් ටිකක් එක්ක අද පෙරළිලා ඉන්නවා ආරාධනා කරනවා. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයා තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පහළ රතුපාට සබ්ස්ක්‍රයිබ් බටනේ ක්ලික් කරලා එහපැත්ත බෙල් අයිකන් එක ක්ලික් කරන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් එතකොට මගේ අලුත් වීඩියෝ එකක් මේ විදිහට ආපු හැටි ඔයාලට නොටිෆිකේෂන් එක ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මම අද මේ රුලන් පිට්ටු එක හදාගන්න අරගෙන තිනවා රුලන් කප් 3/2 ප්‍රමාණයක්, ඊළඟට පොල් කප් 3/2 ප්‍රමාණයක්, මෙතන අමු පොල් අරගෙන තිනේ, ඊළඟට වතුර චුට්ටක්, ඊළඟට මෙතන තියෙනවා අන්සෝල්ටඩ් බටර් ටිකක්, ඊළඟට පොඩිට ග්‍රේට් කරගත්ත කැරට් ටිකක්, චුට්ටිට කපාගත ලීක්ස් ටිකක්, ඒ වගේම පුංචි රතු ලුණු ගෙඩියක් පුංචිට කපාගෙන මම අරගෙන තියෙනවා. ඉතින් මම මුලින්ම මේ එළවලු ටික චුට්ටක් තෙම්පරාදු කරගන්නයි හදන්නේ. ඉතින් ඒකට මේ විදිහට පෑන් එකක් ලිපේ තියාගෙන ඒකට මම බටර් ටික මේ විදිහට රත් වෙන දාගන්නවා. බටර් ටික රත් වුණාම මම ඒකට චුට්ටිට කපාගත රතු ලුණු ටික, ඒ වගේම පොඩිට කපාගත ලීක්ස් ටික සහ කැරට් ටික මේ විදිහට එකතු කරගෙන මේ ටික චුට්ටක් තෙම්පරාදු කරගන්නවා. ඉතින් අවුරුද්දට වැඩි බබාලට ඔයාලට පුළුවන් මේ වෙලාවේදී මේකට ලුණු ටිකක් එකතු කරගන්න. ඉතින් ඊළඟට මේ එළවලු ටික චුට්ටක් සුවඳ එනකන් මම මේ විදිහටම ලිපේ තියාගෙන තෙම්පරාදු කරගන්නවා. ඉතින් අපේ එළවලු ටිකෙන් සුවඳ හොඳට එද්දී මම ලිප ඔෆ් කරගන්නවා. බේබීස් ෆුඩ් බුක් YouTube channel එකට ගිහිල්ලා උඩ තියෙන playlist button එක ක්ලික් කරලා බබාට අමතර ආහාර ආරම්භයේ සිටම බබාගේ වයස අනුවදී යුතු කෑම, ඒ වගේම බබාගේ බර වැඩි කරන කෑම ප්‍රධාන වේලට අමතර වේලට මේ විදිහට වෙන වෙනම playlist එකට දාලා තිනවා. ඉතින් playlist එකට ගිහිල්ලා මේ ටික ලේසියෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට මම මේ විදිහට bowl එකක් අරගෙන ඒකට අපේ රුලන් ටික මේ විදිහට එකතු කර ගන්නවා. ඊළඟට පොල් ටිකත් මම මේකට මේ විදිහට දාගන්නවා. ඉතින් මෙතනදී අමුයෙන් තමයි මම රුලන් අරගෙන තින්නේ, කබල පැදලවත් එහෙම කිසි දෙයක් කරලා නෙමෙයි. ඉතින් ඊළඟට මෙන්න මේ විදිහට ඇඟිලි තුඩු වලින් මම මේ පොල් ටිකයි රුලන් ටිකයි හොඳට මිශ්‍ර කර ගන්නවා. ඉතින් ඒ ටික හොඳට කලවම් වුණාට පස්සේ මම මේකට අපි තෙම්පරාදු කරගත්ත එළවලු ටික මේ විදිහට එකතු කර ගන්නවා. ඉතින් එළවලු ටිකත් එකතු කරගෙන මේ සියල්ලම මේ විදිහට ඇඟිලි තුඩු වලින් මම හොඳට අනා ගන්නවා. ඉතින් අපි මේ මිශ්‍රණය අනාගනිද්දි කිසිම වෙලාවක අත තද කරගෙන අනන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් පිට්ටු හදන විදිය තියෙන්නේ. ඉතින් අන්න ඒ විදිහටම මේක මේ විදිහට සියුම් විදිහට වැටෙන්න ඇඟිලි තුඩු පාවිච්චි කරලා අනාගත්තත් අපිට ලස්සනට ඒ ටික හදාගන්න පුළුවන්. චුට්ටක් මේ විදිහට අනාගත්තට පස්සේ මම ඒකට හැන්දකින් මේ විදිහට වතුර පොඩ්ඩක් එකතු කරගෙන නැවත වතාවක් ඇඟිලි තුඩු පාවිච්චි කරගෙන මේ ටික මේ විදිහට අනා ගන්නවා. ඉතින් මම මේ මිශ්‍රණයට වතුර මේසෙහිඳ එකක් තමයි අරගත්තේ. එතනින් එහාට මට වතුර අවශ්‍ය වුණේ නැහැ. ඉතින් ඔයාලා වතුර අවශ්‍ය තරමට මේ විදිහට දාගන්න. ඉතින් මේක ගොඩක් දියාරු වෙන්න නෙමෙයි හදා ගන්න ඕනේ. මෙන්න මේ ගානට ලස්සනට මල් විදිහට හොඳට මේ විදිහට තියෙන්න ඕනේ. ඉතින් ඊළඟට මම හොඳට මේ විදිහට අනාගත්ත මිශ්‍රණය මම මේ විදිහට පිට්ටු බම්බුවට දාගන්නවා. ඉතින් මම දැන් මේ පිට්ටු එක විනාඩි 10ක් විතර හොඳට තැම්බෙනකන් තඹ ගන්නවා. ඉතින් ඔයාලට පිට්ටු බම්බුවක් නැත්නම් අපිට පුළුවන් මේ විදිහට ටිකක් ලොකු භාජනයක් අරගෙන ඒකට මේ විදිහට වතුර ටිකක් පුරවලා
මේ වගේ පිරිසිදු රෙදි කෑල්ලක් මේ කොඩි මේ විදිහට දා ගන්නවා. ඉතින් ඊළඟට මේක චුට්ටක් මෙන්න මේ විලර පල්ලෙහාට කරනවා. මොකද අපේ පිට්ටු ටික මේකට උඩින් දාගෙන අපිට තඹ ගන්න පුළුවන් වෙන්න. ඉතින් ඊළඟට මෙන්න මේ විදිහට ලණුවකින් හරි රෙදිපටි කෑල්ලකින් හරි තදට මේක අපි හොඳට ගැට ගහ ගන්න ඕනේ. ගැට ගහගෙන මෙන්න මේ විදිහට චුට්ටක් පල්ලෙහාට කරන්න. පල්ලෙහා වතුර වල ගෑවෙන්නේ නැති තරමට. ඉතින් ඊළඟට මේ විදිහට ගැට ගහගත්තට පස්සේ අපිට පුළුවන් මේකට උඩින් අපේ පිට්ටු මිශ්‍රණය දාගන්න. පිට්ටු මිශ්‍රණය දාගෙන ඊට පස්සේ පියනකින් වහලා අපිට පුළුවන් මේක සාමාන්‍ය විදිහට ලිපේ තියාගෙන හොඳට පිට්ටු ටික ස්ටීම් කරගන්න. ඉතින් මේ තියෙන විනාඩි 10කට පස්සේ මම හොඳට තැඹුණාට පස්සේ පිට්ටු එක මේ විදිහට පිට්ටු බම්බුවෙන් අයින් කරගන්නවා. ඉතින් මේ පිට්ටු එක සාමාන්‍ය පිට්ටු එකකට වඩා හරිම සොෆ්ට්. ඉතින් මාස 8 ඉඳන් බබාලයට උදේ ආහාරයක් විදිහට එහෙම නැත්නම් රාත්‍රී ආහාරයක් විදිහට ගොඩක්ම සුදුසුයි මේ වගේ රසවත් පිට්ටු එකක් හදලා දෙන්න පුළුවන් නම්. ඉතින් ඒ වගේම බරාඩු බබාලගේ බර වැඩි කරගන්නත් ගොඩක් හොඳ ආහාරයක් තමයි මේක. ඉතින් ඒ වගේම වෙනසකට කැමති පුචුටි පැටවුන්නම් හරිම ආසාවෙන් මේ පිට්ටු එක කයි. ඉතින් මේකට අපිට පුළුවන් මේ විදිහට ත්‍රිපෝෂ කිරි හොද්දක් එහෙම නැත්නම් සාමාන්‍ය කිරි හොද්දක් වගේ බබාට හදලා දීලා එහෙම නැත්තම් ඕනම විදිහකට මේක බබාට කන්න හදලා දෙන්න පුළුවන්. ඉතින් මන්නම් අද හදාගත්තේ රසමලස ත්‍රිපෝෂ කිරි හොද්දක්. ඉතින් ත්‍රිපෝෂ කිරි හොද්දේක හදන හැටිත් මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකේ ලින්ක් එකත් මම පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් දාන්නම්. ඉතින් එහෙමනම් මේ වගේ රසවත් ගුණවත් පෝෂණීය රුලම් පිට්ටු එකක් ඔයත් චූටි පැටියට හදලා දීලා බලන්න. ඒ වගේම ඔයාගේ අත්දැකීමුත් අපිත් එක්ක Facebook පිටුව හරහා බෙදා ගන්න කියලත් මම ආරාධනා කරනවා. ඉතින් ඒ වගේම වීඩියෝ එක පිළිබඳව ආගේ වටිනා අදහස පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම තාමාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පහල රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරන්න කියලා මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපේ චුටි පැටවුන්ට තවත් රසවත් ගුණවත් පෝෂණීය වේලකින් අපි නැවත හමුවෙමු. ඔයාලට සුබ දවසක්.